අනුර කුමාර දිසානායක කළ ඇතුළු මේ කල්ලිය මේ බුද්ධ ආගමට කරන අපරාධය මම හිතන්නේ ඒක එල්ටීටී වත් ඒ අපරාධය කරේ නැහැ බුද්ධ ආගමට විශ්වවිද්‍යාල ඇතුළු කොට දැන් අපි පන්සල් ගත්තොත් අපි පන්සල් වල අවුරුදු 7න් 8න් 9න් ගෙනල්ලා පොඩි කාලේ ඉඳලා මහාන කළා පිරිවෙන් අවසානේ කරවලා සාමාන්‍ය පෙළ කරවලා උසස් පෙළ ලියවලා විශ්වවිද්‍යාලයට යවන උන්නාසල කීයෙන් කී දෙනා දාපෝ පන්සල් එන්නේ බහුතරයක් ජේවීපී කාර්යෝ විශ්වවිද්‍යාලවල මොකද තින් විශ්වවිද්‍යාලට ගියාට පස්සේ උන්නාසල ටිකක් නිදහස් ඒ නිදහ අර මේ ගුරුවරයාගේ ග්‍රහණයෙන් මෙදෙන භික්ෂුව මේගොල්ලෝ තමයි අල්ලගන්නේ අල්ලගෙන අනේ අර පොඩි කාලේ ඉඳලා බුදුන් ඇඳපු එකගේ ශ්‍රද්ධාව නැති කරනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කපනවා ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය කපනවා හිරියොත් අප්ප දෙක කපනවා ඒ නිසානේ හිසරවුලවත් බාන්නේ නැති පිරිසක් එන්නේ විශ්වවිද්‍යාලවලින් පළවෙනි වසරේ ගෲප් ෆොටෝ එක බලද්දී බැලුවොත් ඉන්න උන්වහන්සලා 150ක් විතර තුන්වෙනි වසරට යනකොට මෙන්න 150 15ට බෑලා 130ක් විතරම JVP කේ ෆුල් ටයිමර්ස්ලා කරගන්නවා ඔන්න අනුර කුමාරලගේ බුද්ධඝම අස්ගිරි මහානායක හාමුදුරුවෝ කියනවා මේක සිංහල බෞද්ධ රටක් මේක අමතක කරන්න එපා කිසිම දේශපාලකේ අනුර කුමාර කියනවා නෑ නෑ මේක මේ සර්ව ජාතික සර්ව ආගමික එයා කවුද එහෙම කියන්නේ දැන් ඔහොම වෙනවා දැන් ඔය ඉන්නවනේ දැන් හදිසි වැරදි ගැප් ගැනීම් වලින් පිළිසිඳ ගන්න වැරදි එක්ක ඒ කියන්නේ දරුවා නැති කරන්න ඕන එක්ක කාලේ මොනව හරි පස්ස දිනවනේ දරුවා හදද්දි ඉතින් ගන්නව මොනව හරි ගබ්සාවට මොනව හරි එක්ක වන්නාසිකට කනවා මොනව හරි කතන්දර ටිකක් තියෙනවනේ වැඩේ බෙහෙත අහන්නේ නැහැ කොහොම හරි ඉපදෙනවා අන්න එහෙම එකෙක් මේ එහෙම එකෙක් ඒ නිසානේ මේ දැන් මෙයාට මේ යාපනයේ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න ඒව නිකන් අමුතු විදියට විග්‍රහ කරන්නේ අපි ගුටි කෑවට ගමන්නේ මිනිහගේ සමාජවාදී දර්ශනෙන් එතන කතා කරන්නේ මේ සිංහලයන්ගේ වැරද්ද මෙයාට පේන්නේ මේ මුස්ලිම් ආක්‍රමණය පේන්නේ නැහැ මුස්ලිම් මන්තවාදය පේන්නේ නැහැ මුස්ලිම් ව්‍යාප්තිය පේන්නේ නැහැ මේගොල්ලන්ගේ දර්ශනයට මේක සිංහලත් ඉතින් මිනිහ සිංහලද මං අහන්නේ මිනිහ කතා කරන භාෂාව මොකද්ද උප්පෙන්නේ මොකද්ද අවුල තියෙන්නේ උපතේ අවුල තියෙන්නේ උපතේ අර ගබ්සා කරන්න ගියා ඒක උන්නේ කොහොම හරි එළියට ආවා වැඩේ අවුල් දැන් අක්මුල් නැහැ ඒ නිසා මුන් බුද්ධ ආගමට වෛර කරනවා ඉතත් පැහැදිලිව මේක හොයලා බලන්න ඕන මේ රටේ මහානායක හාමුදුරුවෝ නිහඬව නොහිඳ විශ්වවිද්‍යාලවල අපේ ආචාර්ය හාමුදුරුවෝ නිහඬව නොහිට මොකද හාමුදුරුවරුන්ගේ බෞද්ධයන්ගේ එකම ශාස්ත්‍රීයවරයා බුදුහාමුදුරුවෝ අපේ චින්තකයා බුදුහාමුදුරුවෝ අපේ නායකයා බුදුහාමුදුරුවෝ අපේ ගුරුවරයා බුදුහාමුදුරුවෝ ඒ චින්තනයේ මුදවන්න මේගොල්ලන්ට තියෙන අයිතිය මොකද්ද ඕන දේශපාලනයක් කරගනින්න බෞද්ධ චින්තන රට තියන්නේ නැතුව මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සමාජවාදී බුදුහාමුදුරුවෝ ඉතින් ඒ ඒක නැතුව වෙන වෙනත් දේවල් වලට ගිහිල්ලා මේ මාධ්‍ය හමුත්තේ තියෙන ගහනෝ බලන්න ඕන මේ රොත් ඇවිල්ලා ඉතින් ඒකට උත්තර දෙන්න අපිට තැනකුත් නැහැ ඒ සංවාද වලට අපිව කැඳවනවා නම් අපිට උත්තර දෙන්න පුළුවන් ඒගොල්ලන්ට මේ සමාජවාදී මොකද්ද කියලා උගන්වන්න පුළුවන් තාම අහගත්තේ නැහැ කාගෙන්වත් අපිවත් මේක කියන්න ඕනේ වැඩිහිටි හාමුදුරුවරුත් පළතුරු වට්ටියක් අරන් ගියාම ඉතින් අර එළු මේ පානෝ වගේ විරිත්තනවා අනේ හොඳයි දන්නේ නැහැ මොකද්ද මේගොල්ලෝ මේ බුද්ධ ආගමකට කරන හානිය කියලා තරුණ પરම්පරාව විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල දරුවෝ දැන් බලන්න අර මාළවේ විශ්වවිද්‍යාලයක් අල්ලගෙන ඔය එක්කෙනෙක්වත් ගිහිල්ලා මද්රසා පාසල් වලට විරුද්ධව කතා කරනවද ඊළඟට මේ මුස්ලිම් ජාත්‍යන්තර පාසල් පිළිබඳව ගිහිල්ලා අනුර කුමාරලා කතා කරනවද මේ අද කොච්චර කොච්චර අනතුරුකද අපි ඉන්නේ මේ රට ඇතුලේ කවුද හොයන්නේ මේ ඊටාම හොර රහස දරුණා වැඩෙන මේ අන්තවාදී අදහස් දරන අපරාධ මේ රටේ මේ මුස්ලිම් තරුණ પરම්පරාව කවුද ඒ ගැන වග කියන්නේ වගේ වගක් නැහැ සිංහල වීම නිසා අර වෛද්‍ය විද්‍යාලේ සිංහලයට අල්ලගෙන තලනවා ඌට ඌ සිංහලනේ උඩ පැන පැන තලනවා හැබැයි මුන් එකෙක්වත් මුන්ට පේන්නේ නැහැ මද පෙරදිග ඇතුළ අර පෙට්‍රෝ ඩොලර්ස් ලංකාවට ඇවිල්ලා ඈ මේවා කොළලි කරගෙන ඈ මේ ISIS වැනි මතවලට කිට්ටු වෙන්න පුළුවන් ඒ කල්ලි බිහිනවා වගේ වගක් නැහැ අර ඔක්කොම බලන්න ඕන යක් පැටව් වගේ අපිට කිසිම අදාළතාවයක් නැහැ අපි දන්නේ මේ විශ්වවිද්‍යාල හරිද වැරදිද කියන එක නෙමෙයි මොනවා හරි හොඳ උත්සාහයක් මේ දරලා තියෙන්නේ
ඵලය නෙමෙයි බලන්න ඕන හේතුව ඒ මිනිහා මොකක් හරි අදහසකින් පටන් ගත්ත සිංහලෙක් බෞද්ධෙක් දැන් කරන්න ඕන හරිනම් රටට ආදරේ නම් ජාතියට ආදරේ නම් ඔය කතා කරන මහා සමාජවාදීව නම් ගියා කතා කළා මහත්ය මෙන්න මේ ටික වැරදි මේ ටික අපි හදාගමු එහෙම එකක් නෙමෙයි අර මිනිහා තාලල්ලා පෙරලා විනාශ කළා ඔක තමයි උන්ගේ හැටි අපිට මතකයි ඔය හෙළවුරුමේ බිහි කරන වෙලාවෙත් ගෙයක් ගෙයක් ගාන ගිහිල්ලා මේ මඩපත්‍ර බෙදෝය කල්ලිය තනි කරම අසිංහල අබෞද්ධ තැනකට සමාජය තල්ලු කරන පිරිසක් ඒ ගැනත් අපි කතා කරන්න ඕන මොකද මේවා එකම තැනකින් මේ සියල්ල මෙහෙ වෙන්නේ මට නම් දෙමළ බෙදුම් වාදයේ සහ ජවිපේ කිසි වෙනසක් පේන්නේ නැහැ දෙකම එකම දෙකම එක පැත්තක කාසිය වගේ අරගොල්ලෝ ආයුධ අරගෙන මේක ඉවර කළා මුන් මතවාදෙන් සිංහල බෞද්ධයෝ ඉවර කරනවා